ඔබට දැනෙන විදිහට ජීවිතය කියන්නේ මොකක්ද? ඇත්තම ජීවිතය කියන්නේ බාධා තියෙනවා. ඒ වගේම ඒ බාධා අර හැකියාවන්ගෙන් පිරුණු ඒ හැකියාවන් සහ දක්ෂතාවයන් වලින් කියන්නේ හරියට ගඟක් ගලාගෙන යනකොට ගල් වගේ දේවල් හම් වෙනවා. ඒ ගල් ගල් මුල් වගේව හැප්පිලා ඒ බාධා වලින් ඉස්සරහට යන ගඟ ඇත්තටම ලස්සනයි. ජීවිතෙත් ඒ වගේ බාධා හම් වෙනවා. ඒ බාධා ජය අරගෙන ඉදිරියට යන ගඟක් වගේ ජීවිතෙත් ඒ වගේ ලස්සන කරගන්න පුළුවන් බාධා වලට බය නැතුව මුහුණ දෙන්න. ඔබට ආපෝ බාධා ඇතුලේ ඔබ මොකද කරේ? ගඟ වගේ අද ගලන්නේ බව. ඇත්තටම මගේ ජීවිතේ හම්බෙච්ච බාධා ගොඩක් තියෙනවා. එක එක බාධා කියන්නේ මං 11 වසරේ ඉන්නේ. ඒ ඉගෙන ගන්නකොට ආපු බාධා කියන්නේ ඉස්කෝලේ වැඩ කටයුතු ටිකක් කරගෙන නංගිලා මල්ලිලාගේ වැඩත් කරගෙන ගෙදර ඉන්න කියන්නේ හරිම දුෂ්කර විදියට ජීවත් වෙන්නේ. ඒ ජීවිතෙත් එක්ක පාඩම් ටිකක් කරගෙන හැමදේම සම්බරව කරගෙන යනු දැන්ට. ඔබ ලස්සන චිත්‍ර අඳින දුවෙක්. ඔබට කලාව කියන එක දැනෙන්නේ කොහොමද මේ පරිසරයක? ඇත්තම කලාව කියන්නේ මිනිස්සුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් තෝතැන්නකගේ ගන්න පුළුවන්. කලාව කරනකොට ඕනම මිනිස්සෙක් අර දරුණු මිනිස්සෙක් වුණත් කලාවත් එක්ක බැඳුනට පස්සේ අර හරි ලස්සන කියන්නේ නරක මිනිස්සෙක් වුණත් හොඳ කරගන්න පුළුවන්. මාත් මං කලාව කියන්නේ චිත්‍ර අඳින කෙනෙක් විදිහට මට තේරෙන්නේ මනස සංසුන් කරගන්න පුළුවන්. අපි අර විසිරලා තියෙන හිත එක්ක තැනකට අරගන්නා වගේ දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම ඔබ ඉන්නේ හරි ලස්සන ගමක. ඔබ මහ පිනක් මේ වගේ ගමක ඉන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? පිනක් තමයි ඇත්තටම ලස්සන ගමක්. හරි සතුටු මේ වගේ තැනක උපදිච්ච එක ගැන. හරි අනාගතයේ ඔබේ ජීවිතේ කුමක් වේද? ඔබේ අරමුණත් එක්ක ඒ අභියෝගය දිනන්නේ කොහොමද? මගේ අරමුණ නම් නයිස් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ අනාගත බලාපොරොත්තුව. චිත්‍ර අඳින්න හැකියාව තියෙන නිසා චිත්‍ර ගුරුවරියක් වෙන්නත් ආසාව තියෙනවා. උපරිම උත්සාහ කරනවා මං ආසම තැනට යන්න. මොන බාධකයක්වත් මම මගේ ගමන යනවා. හරි හොඳයි මැනික, අපි තෝරගන්නවා. හරි මගේ රත්න. සදෙව් තුන නම් තුන්වෙනියෙක් බය වෙන්න බැහැනේ, පෞරුෂය තියෙන්න බෑ. පන්තියේ තුන නම් පන්තියේ කීවෙනියෙක් කී දෙනෙක් ඉන්නා? 21ක් තියෙනවා. 21කින් තුන්වෙනියා. හොඳ පෞරුෂයක් තියෙනවනේ දරුවට. කියන්න බලන්න වාට මොනවාද විවිධ හැකියාවන් මොනවද තියෙන මැනිකට? චිත්‍ර අඳින්න පුළුවන්. ක්‍රිකට් ගහන්න පුළුවන්. ක්‍රිකට්? මොකටද ඔය ක්‍රිකට් ගහන්නේ? ඈ ලංකා කණ්ඩායමට වච්චන්නේ නෑ. හා නිකන් සෙල්ලංකෝ. සෙල්ලම් කරන්නේ ඇඟට හොඳට. හා ඉතින් ජීවිතය ගැන මොකද හිතෙන්නේ මේ ජීවිතේ? හොඳ සසර කර්මයක් කියලා හිතෙන්නේ නෑ. එහෙන සසර ඒකේ සතුට. සතුට සසර ජීවත් වෙන්නේ සතුට. සතුට කියන්නේ මොකද්ද? සතුට කියන්නේ මගේ සින්දුවක කොටසක් තියෙනවා, සසර හීන කතර වගේ නතර නොවන ගමන අපේ, නිමා නොවන්නේ සම්බුදු සමිඳේ. බුදුහාමුදුර ගැන තියෙන අදහස මොකක්ද? බුදුහාමුදුර ඔබට දැනෙන්නේ කොහොමද? පාර වැඩිද? පුතා කැමැතිම ජීවත් වෙන්න කොතනද? අහසේ. අහසේ? ඇයි අහසේ එච්චර ඔයා කැමති? අහස ලස්සනින්ද. ලස්සනින්ද? කොච්චර ලස්සනද? ගොඩාක් ලස්සනයි. රෑටද ලස්සන දවල්ටද? රෑට. රෑට. ඔබ අහස බලාගෙන කොයි කොච්චර කාලයක් ඉන්නවද? වසර. වසරකටත් වැඩිය පුළුවන්. ඔව්. අහස දකින්නකොට රෑ ඔබට දැනෙන්නේ මොකද්ද? ලස්සන හැඟීම. මොන වගේ හැඟීමක්ද? කියා ගන්න බැරි සතුටක්. මම ඔයාලට ආදරේ. කිව්වම ඔයාලට මොකද දැනෙන්නේ?
සතුටක් හිතෙනවා. ඔයාගේ හිතුවිලි දැක්කම අපිට ආදරය දැනෙනවානේ. ඒකෙත් සතුට. සතුට. අහසේ පියාඹන්න ඔබට තටු ලැබුණොත් මොකද හිතෙන්නේ? සතුට වෙලා හසේ පියාඹනවා. පියාඹනවා. ඔයා ලබනාත්මි කුරුල්ලෙක් වෙන්න කැමති නැද්ද? ආසයි. ආසයි. එතකොට ඔබට කොයි වගේ හැඟීමක් දැනේද? සතුටක් හෝ දුකක් දෙකම දැනෙනවා. ඒක තමයි පුතේ කියන්නේ සසර කියන්නේ. සැප දුක සමබර වෙනවා ජීවිතේ. බර වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ මාවත තමයි තියෙන්නේ. අපි එහෙනම් ආව තෝරගන්න වැඩසටහන. කැමතිද? මේ වැඩ ටික කරන්න සූදානම්ද? කුරුල්ලෙක් වගේ ලස්සනට කරන්න ඕන. ඈ? හරිම කරත්තනම්. කොහේ හිනාවක් නැහනේ දුක්බරවණ ඉන්නේ මූණ දැක්කම. ඈ? කඳුලෙන් තෙත් වෙලා වගේ. නෑ. ඇයි ඒ? අභියෝග වලට දිනන්න බෑ කම්මැලිද? නෑ. උදේ කීර නැගින්නේ. තාම නිදි වගේ මට පේන්නේ. ඔබ මලක් කියලා ලස්සනට උදේට අවදි වෙන්න බෑ. ඒ පැටිය. හරි. එහෙනම් යන්න අවසරයි. දෙනතිගෙන් පස්සේ එන්නේ ඔබ කවුද? සසංග. 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 ආ. ඊට පස්සේ මේ සසංග පුතේ ඔබට කොහොමද මේ උදේ කීයටද ඔබ අවදි වෙන්නේ? 6ට. 6ට අවදිලා මොනවද කරන්නේ? ස්කූලේ යන්න කලින් ඔබ මොනවද කරන්නේ? බෑග් එක ලෑස්ති කරගෙන. දවසේ ඔබට සිතුවිල්ලක් තියෙද ජීවිතේ පටන් ගත්තේ? ඔහේ යන ඔහේ එන. එහෙමද? අරමුණක් නැද්ද දවසක? දවසක් සතුටින් ගත කරන්න ඕන කියලා? හැඟීමක් නැහැ. නැහැ. ඔබ ආසම කරන්නේ මොන විෂයකටද? ගණිතය. ගණන් සර් කෙනෙක්ද මිස් කෙනෙක්ද? සර් ගණන් සර් පන්තියට එනකොට මොකද වගේ හැඟීමක්ද තියෙන්නේ? සතුටි. අනිත් දරුවන්ට කොහොමද? සතුටක් තියෙනවා. හොඳට පුක පැලෙන්නේ එහෙම ගහන්නේ නැද්ද? නෑ. නෑ. චක්කරේ හොඳට පුළුවන්. පුළුවන්. හා කියන්න බලන්න දෙවරක් චක්කරේ. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි දෙවරක් 5 10යි දෙවරක් 6 12යි දෙවරක් 7 14යි දෙවරක් 8 16යි දෙවරක් 9 18යි දෙවරක් 10 20යි දෙවරක් 20යි. හරි. 20න් අතර වුණා. ඔබේ අරමුණ මොකද ජීවිතේ 20න් අතර වෙන්න නෙමෙයිනේ. කොතනින්ද ඔබ අවසානෙ අතර වෙන්නේ? 12. 12න්. හරි. හරිම කරත්තරන් එනවා ආ. හොඳයි. ඔයා හරිම ලස්සනයි. හරිම ලස්සනයි පෙටියෝ. කවුද මේ ඔළුවේ කොණ්ඩ කට්ට ගැහුවේ? අම්මා. අම්මාට කොයිතරම් ආදරේද? වඩා. මේ උස කන්දටත් වඩා? ඈ? අම්මගේ ආදරේ ළඟ ඉන්නකොට කොනවද දැනෙන්නේ පුතාට? ආදරය. ඈ වැනික? ආදරය. හා. අම්මා ආදරේ. හොඳයි කියලා. හොඳයි කියලා හිතනවා. හා. ඔබගේ මූණ හරිම අහිංසකයි. එහෙම කවුරුත් කියලා නැද්ද? අම්මා කියලා. අම්මා කියලා. හරිම ෂෝක් ඔයාගේ මූණ. ඉතින් පුතේ මේ ඔයා කීවසෙද මැනික ඉන්නේ? 5. 5 වසරේ. 6ට යන්න හිතෙනකොට මොකද හිතෙන්නේ? බයක් හිතෙනවා. බයක්? අම්මයි තාත්තයි මගේ රත්තරන් මොනවද කරන්නේ? තාත්තට නම් ඉතින් වැඩක් කරන්න බෑ. දෙක පේන්නේ නැහැ තාත්තලේ දෙලා ඉන්නේ. ඔව්. මම තමයි වැඩ කරන්නේ. මොකද රත්තරන්? අම්ම තමයි වැඩ කරන්නේ. දලෝලට එහෙම යනවා. හා. අදත් ගියා. ගියා. හා. ඔව් මගේ රත්තරන්ට මේ කරාබ් දෙකක් නෑනේ. නෑ කරාබ් දෙකක් තියෙනවා. දාන වේ දෙක දැම්මම පැසවනවා කන්නේ. පැසවනවද? හා. හරි වැඩේ නේ. ඈ පුතාට මොනවද අඩුපාඩු තියෙන්නේ මැනික? ඔක්කොම තියෙනවද? ලොකු තාත්තලාත් ඉතින් ගෙනල්ලා දෙනවා. දෙනවද? හා. පුතාට මොනවත්ම නැද්ද අඩුපාඩුවක්? හා. තාත්තා ටික ටික අරන් දෙනවා. දෙනවා. ඇස් පේන්නේ නැහැ තාත්තට. හා. හරි මගේ රත්තරන් එහෙනම් ආ.
sisse naik ke naik kamu kamu dah ampuni kayaknya mandah hampas le beri pura laku laku kata hamdama apa itu pas hamdama kena apa teacher ada garu garu ayam hindu hamu garu kiri apa kayaknya makanya kayaknya katya kian ada halah ekatya dek kata lewat di mana kian ada yang hanya kama ඔබයි කිය ඔය දැන් මං කියන්නේ මෙහෙම එකක් පුතේ කියන දේ අහලා එහෙම වෙලාම ඔබට ඔබ නැති වෙනවා නේ කියන්නේ තමුගේ හිතවිලි වලට සිතන දෙයට ඔබට සාදීනව හිතලා හොඳ දේවල් කරන්න හිතෙනවද එහෙම හිතෙනවා එහෙම කරපුවා මොනවාද මං පාර දැක්කහම කියන්නේ ආච්චි වෙලක්කම ඇයිද සල්ලි දෙනවා සල්ලි දෙනවා කී දෙනෙකුට දීලා තියෙන ජීවිත කාලේ එහෙම දකින්න අමාරු වෙන දැන්ට 5 දෙනා 6 දෙනෙකුට වගේ එක සිද්ධියක් අපිට කියන්නකෝ මේ පැත්තේ කලින් ඇවිල්ලා හිටිය එක්කනේ අම්මයි මමයි යනකොට මේ මං ගියා අම්මට ඒ සල්ලි දෙමු කියලා ඊට පස්සේ අම්මයි මමයි සල්ලි දීලා ගියා හරි මගේ පැටිය එහෙනම් ආ හොඳයි උදගෙන අම්ම ගද්ද පුතේ ඔබත් ශිෂ්‍ය නායිකාව කොහොමද ඔබ ලැබෙන්නේ? පන්තියේ හොඳට කීකරු වෙලා හිටියා. කීකරු වීමමද දායකත්වයේ සුසුකමක්. දැන් ලෝකේ පුතේ මෙහෙම එකක් තියෙනනේ අකීකරුමය නේද ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. අකීකරු කියල කියන්නේ එහෙම නෙමෙයි. කියන්නේ සාමාන්‍ය වෙනස්ව හිතපු කෙනෙක් ඔයා වෙනස්ව හිතන්නේ කොහොමද? වෙනස්ව හිතපු අවස්ථා නැද්ද? නැහැ. දහම් පාසල් එන්න මොකටද? හොඳ. හොඳ. හොඳ කිය. සමාජයට හොඳ. දරුවෙ. වෙන්න. හා හා හා. හරි. යන්නකෝ. WA ස්නේහපාරමි මෙජ්ජරණි. මගේ ගම රැඹි උලිඳුවා විද්‍යා මේ ගම මගේ උලිඳුවාව 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 හරි මගේ පාසල තමයි රැඹි උලිඳුවා විද්‍යාලය තව කියන්න ඔබ 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 කවුද මම ඔබ කාගේ කවුද මගේ අම්මගේ මගේ තාත්තගේ නම චරිප්‍රියසංක අම්මගේ නම චත්‍රිකා සෙව්වන්දි මට තව නංගි කෙනෙක් ඉන්නවා නංගිගේ නම කියෝෂියාන්‍යා පාරමි එයාට වයස මාස 5යි ගම ගැන පොඩි කතාවක් කරන්න මම එක පුදුම ගමක් නේ මගේ ගම ඉතාමත් අලංකාරයි මගේ ගමේ ඉන්නවා අපිට වටපිටාවේ නෑදෑයෝ ඉන්නෝ යාළුවෝ ඉන්නෝ අව තේ වතු තියනවා අටපිටාවේ ඔබේ ගම හැර දැන් ඔබ වෙන ගමකට ගියහම ඔබ නගරයට ගියහම මොකද හැදෙන්නේ සිතුවිලි ඔබ නගරේද ජීවත් වෙන කැමති ඔබේ ගමේ ජීවත් වෙන මගේ ගමේ ජීවත් වෙන්නේ ඇයි ඉතාමත් අලංකාරයි හරිම සුන්දරයි ඒ වගේම මේ ඒ ගමේ ඉන්නකොට හරිම සතුටක් දැනෙනවා සතුටක් දැන් අපේ ලෝකේ මිනිස්සු දුවන්නේ අර මහා නිකන් යාන්ත්‍රික සල්ලි පස්සේනේ ඩොලර් පස්සේ දුවනෝ මේ එහෙම පස්සේනේ මිනිස්සු සල්ලි හොයාගෙන රටවල් වල දුවනවා සැප පහසුකම් වාහන හොයනවා සැපමනේ හොයන්නේ හැබැයි මේකේ ඒ ඔක්කොම සැප තියෙන AC එක ඔටෝ ලැබෙනෝනේ රාස්නේ නෑ හොඳ වතුර තියෙනවා හොඳ දේවල් ඔක්කොම තියෙනනේ පැටියෝ ඉතින් එතකොට මිනිස්සු හොයන්නේ පුදුම දෙයක් නේ. දැන් ඔබට නගරයට ගියාම මෙන්න අවුල් බෑ ඉන්න බෑ ටක් ගාලෙනවා ගමට. එහෙම නේද? ඔව්. අපේ මිනිස්සු හරි වැරදි කරගෙන තියෙනවා කියලා හිතා ගන්න නැද්ද? මේ දියුණුවයි කියලා හිතාගෙන තියෙන වැරදි තැනක් කියලා හිතෙන්නේ නැද්ද පුතාට? ඔබත් කැමති ඒ තැනට යන්නද? ඔව්. කොයිද? මං කිව්වේ මේ වෙන නගරයකට ගිහිල්ලා මේ වෙන ඉස්කෝලේකට ගිහිල්ලා ඉගෙන ගන්න ආසයි. අපේ පාසලේ තියෙන්නේ 11 වසරට විතරයි මේ අපේ පාසල මේ කියන්නේ එච්චර ගුරු ළමයි ඉන්නවා 207ක් විතර
ගුරුවරු නැහැ. ගුරුවරු එච්චරම නැහැ. මොනවට නැති පැටියෝ? චිත්‍ර මේ නැටුම් නැහැ සංගීත නැහැ. ඉතුරු වලට ඉන්නවා. හරි. හොඳයි එහෙනම්. යන්න අවසරයි. දැහැමි කියලා චූටි කියන්නේ. මේ චූටි කවුද මේ? ඔයාට ගෙදරට කියන්නේ චූටි කියලාද? ඔව්. ඈ? හැම තැනටම චූටි සම්බන්ධයි නේ. උදුම චූටි කෙනෙක් නේ. අයමනික. එතකොට චූටි මේ වැඩසටහන දුන්නොත් චූටිට කරන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද කරන්නේ පුතේ? මට පුළුවන් විදිහට මම කරනවා. මට පුළුවන් විදිහට කියලා කියන. ඔබට මේ පුළුවන් විදිහ කියලා හිතන්නේ කොහොමද? කොච්චර රැය ඉන්න පුළුවන්ද? 12 විතර වෙනකන්? නිදි වරාගෙන ඉන්න පුළුවන්. බෑ. කීර රිදා ගන්න. 9. 9 රිදා ගන්න. කීර අවදි වෙන්නේ? 6ට. 6ට. දැන් මේ අභියෝගය දුන්නොත් ඔබ වැඩ කරනකොට 10 විතර වෙනකම් වැඩ කරන්න තියෙනවා. ඔවා කරනවද නැද්ද? චූටි. කරනවා. එයා ලැබෙන අභියෝගෙදී ඒකට සාර්ථකව මූණ දෙනවද? දෙනවා. මේ ගමේ ජීවත් වෙනකොට මොනවද දැනෙච්ච මාන මනුස්සකම් මොනවද? හොඳ දේවල් මිනිසුන්ගේ පරාර්ථකාමී සිතුවිලි. ඔබ කොච්චර පරාර්ථකාමී වෙලා තියෙද? ගොඩ. කොච්චර ගොඩක්ද කියන්නේ? කියන්න බැ. කියන්න බැරි තරම්? ඔව්. හා. හරි. එහෙනම් හොඳයි මගේ රත්තරන්. කවුද වුණික? මම එච්චේ හසිනි මාෂා. හා. මගේ ගම උලින්දුවාව මම ඉගෙන ගන්න පාසල තමයි. රාම්බි උලින්දුවා විද්‍යාලය. මට ගෙදෙට්ට කියන්නේ චූටික්කි කියලා. ඔක්කොම චූටික්කා. චූටික්කි ආකේ කියන්නේ ශ්‍රී ලිංගිකයක් නේ. හරි. චූටික්කිට මේ කඳ උඩට ගියාම හිතෙන්නේ කොහොමද? මේ කඳ උඩ තියෙන කන්දර කොහොමද කියන්නේ පුතේ? ගොංගල් කන්ද කියලා. ගොංගල් කන්ද උඩට ගියාම මේ රොහත් වගේ හැඟීමක්ද තියෙන්නේ? සිසිලසක් දැනෙනවා. හා. සිසිලස. මේ වැඩසටහන දුන්නොත් ඔයා කරනවද? කොහොමද කරන්නේ? ප්ලෑන් එකක් නෑ. හරි පැටියා හරි. නැගිටලා කි. ආ නැගිටලා හරි. කමන්නේ පුතේ. මහසු විදියා. සබාවේ නවසරයි. මම දැන් පැමිණියේ කවියක් ඉදිරිපත් කිරීමට. ඇහැ කන නහය දිවගත පින වන කලට දුක මිස සැපක් සතුටක් නොමැති අපට සිතමින් කල් ගෙවන විට අප හැම එකට බුදු හිමි ගමට වැඩියේ අපේ පෙර පිනට. බුදු හිමි වැඩලද තියෙන ගමට පසිඳුරම් පිනවීම දුකක්මයි සැපක්මයි තමයි මේකේ අර්ථය. පැහැදිලිද? මේක ඇතුළ මේ කවිය කියන ඇතුළ දෙය කියන්නේ කොහොද? ඔයාට දැනෙනද? ලොකු දෙයක් කියන්නේ මේක. වාට දැනෙන්නේ කොහොමද මේ කවිය සරලව කවිය කියලා තියෙන දේ? හරි පැටියෝ හරි. ඔබ තනියෙන් ඉන්න කැමති? තනිය කියන්නේ මොකද්ද ඔබට දැනෙන්නේ? සතුටද? ඔව්. කොහොමද තනිය සතුටක් කියන්නේ? සුන්දරත්වයේ විඳින්නාගේ. ඒ වගේ. සිංහරාජයේ මැද ඔබ තනි කරාම ඔබට මොන වගේ සනීපයද දැනෙන්නේ කූඩැල්ලොත් එක්ක ඉන්නකොට? ගොඩක් සතුටක් දැනෙනවද කූඩැල්ල 3-4 දෙනෙක් එල්ලනකොට? පොකුරු පිටින් එල්ලන්නේ. තනි වෙලා ඉන්නකොට කෑ ගහුවට කවුරුත් එන්නේ නැහැ. ඈ? අලි කොටි ඉන්නව නේද? ගෝනු ඌරෝ පිටේව ඈ? එතකොට මොකද වෙන්නේ? කෑ ගහනකොට ඒ සත්තු වෙනවා. තනිකම හොඳයිද? ඈ? පාළුව හොඳයිද? නැහ්. නමුත් ඒකට ඔයා කැමතියි. ගෙදර තනියෙන් ඉන්න කැමති? ගෙදර නෑ. නෑ. ගහක් යට තනියෙන් ඉන්න කැමති? දොලක් අයිනේ තනියෙන් ඉන්න කැමති? එහෙනම් බයයිද? දොලටයි බය. සත්තු ඉන්නවනේ. සත්තු ඉන්නවා. අර
මාතර සම්ප්‍රදාය අනුව පුතේ දැන් ඔය ඔය වගේ පාළු තැන් වල යක්කු ඉන්නවයි කියලා තියෙන නේද? එහෙම ආර නැද්ද? යක්කු ගැන විශ්වාසයක් නැහැ. එහෙම විශ්වාසයක් නැද්ද? ප්‍රේතයෝ, කුම්බාණ්ඩයෝ, පිසාචෝ ගැන එහෙම විශ්වාසයක් නැහැ. තොවිල් ගැන දන්නවද? තොවිල් දැකලවත් නැහැ. මෙහෙ තොවිල් ඔයා දැකලව නැද්ද? නැහැ. පුදුම වැඩක් නේ. මෙහෙ කොහෙවත් තොවිල් කරන්නේ නැද්ද? ගිල්ල නැහැ. අනිත් දවසේ අම්මට තාත්තට කියන්න මම එක්කගෙන යන්න කියලා කිව්වා. ඒ අපේ උරුමය, අපේ කම, අපේ ගැමිත්වයේ තියෙන පුතේ එතන. අපි හොයන්නේ අපේ ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට මේ දේවල් අපි කළා. අපේ කමට තමයි පණ දෙන්නේ අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ. තේරෙනවද? ඒකට තමයි අපි මේ ලස්සන ගම්මාන වලට ඇවිල්ලා ඔබ වගේ අනාගත ලස්සන මල්කකුල වලට පණ දෙන්නේ අපේ කමට හුරු කරන්න. ඔබ ලස්සනයි නේ. ඔබ ලස්සනයි කිව්වහම ඔබට හිතෙන හැඟීම මොකක්ද? සතුට. වැඩිපුර ඇලෙන්න එපා ඒවට. නේ? සැප දුක කොහොමද ඔබ සමබර කරගන්නේ? බරවතල වැඩි නේ. හරි මේ අභියෝගේ ආවොත් ඔබ දිනනවද? කරනවද? හා. හරි මගේ පැත්තේ එහෙනම්. කොහොමද මේ පැත්තේ තොරතුරු? වහිනවා. පායනවා. ඔන්න දැන් වහිනවා. කාලගුණේ වගේ නේ. ජීවිතෙත් එහෙම නේද කාලගුණේ වගේ? ඒක නෑ ඇත්ත තමයි. හ? ඒක නෑ ඇත්ත තමයි. ඇත්ත තමයි. කොහොමද දැනෙන්නේ ජීවිතේ? විඳිනවද? විඳිනවා. දැනෙනවා. දැනෙනවා. හැඟෙනවා. හා. එතකොට ඔබට මොකද හිතෙන්නේ? මට නම් සතුටයි. සතුටා? සතුට කියන්නේ මොකද්ද? සතුට කියන්නේ මේ තමන් කැමති දේට ඒ වගේ. ඔබ මොනවද කැමති? සෙල්ලම් කරන්නේ ක්‍රිකට්. සෙල්ලම්? ක්‍රිකට් තරුවා. ආසයි ක්‍රිකට්. ආසයි. ආසාවක් නැද්ද ඉන්න කාමරේ නිකන් භූත බංගලාවක් වගේ නැතුව ලස්සනට තියාගෙන ඉන්නේ? ආසයි. කොහොමද වාගේ දැන් කාමරේ? කාමරේ දියන පොත් පිළිවෙල රාක් දියන. විද්‍යාවේ තව චිත්‍රයක් ඇඳලා තියෙනවා. එක චිත්‍රයක්? නෑ තව තියෙන. තියෙනවා. ඉගෙන ගන්න දේවල් අරගෙන. ගෙවත්ත කොහොමද ලස්සනද? ගෙවත්තේ වල් පැල ගලවලා. වල් පැල ගලවනවද? කිදද? මේ මල් පැල හිටවලා. වල් පැල ගලවලා මල් පැල හිටවලා මිරිස් හිටවලා. මිරිස් වගාව ඖෂධ එළවලු වර්ග තමයි තියෙන්නේ. මම ඔබ තෝරගත්තොත් මේ වැඩසටහනට ඔබ මේක කරනෝනේ. හොඳට කරන්න ඕන. කමන්නේ? හරි හරි මගේ පැටියා. ඔයා කැමති නැද්ද මේ වැස්සට පැන නටන්න? කැමති? නටලා තියෙනවද? අම්මම කොද එතකොට කියන්නේ? එතකොට මොකද ඔයාට හිතෙන්නේ හැංගීම? දුක් බරයි. කන වැස්සේ නටන්නම කැමති. ඈ ආසයි. හා. කීයක් වෙන්න බරුණේ පන්තිය පළවෙනි වුණා. අද බැජ් එක ගහන්න නෑ. හා. එහෙමද? නායකෙක් වුණාම අනික් කට්ටිය සලකන්නේ කොහොමද? විශේෂ තැනක් තියෙන. මොන වගේ තැනද තියෙන්නේ? ඉදීම නවල. නායකය වුණාම කොහොමද වෙන්නේ? අනික් කට්ටිය පාලනය කරන්න නම් තමුන්ට පෞෂ්‍යයක් තියෙන්න ඕනේ. ඔබට තියෙන පෞෂ්‍යය මොකක්ද? අදහසක් නැහැ. කිලෝමීටර් දෙකක් පුතා ෆයින් දෙන්නේ? සමහර දවසවල ෆයින් කියලා සමහර දවසවල තවත් එකයි. තාත් එක්කන් එනවා. දහම් පාසලට මොකටද දෙන්නේ මේ? දහම් අධ්‍යාපන ලැබලා. දහම් අධ්‍යාපන ලැබලා. දැන් හිටපු තැනින් ඔයා වෙනස් වෙලා තියෙනවා. ටිකක් වෙනස් වෙලා තියෙනවා. කොහොම වෙනස් වෙනවා? වැරදි පුරුදු අඩු වෙලා තියෙනවා. ඔබ වැරදි කියලා හිතන්නේ මොනවද? ඔබේ තිබිච්ච අඩුපාඩු වෙනස් වුණේ කොහොමද දහම් අධ්‍යාපන?
Wah, sama aja teman hari dewal kan? Cerona. Hah, atma tak kami juga kan? Iya. Enak kau juga. Dalam bahasa Thailand bagi anak adu na, atma tak kami juga. Adu na? Ikan wedi kerana apa kita ni? Nah. Adanya apa ni wedi kerana apa kita ni? Oh. Anit cekah paraya tamun negiti inno apa kita? Nah. Hei, mereka kuat na. Eka apa yang rata adanya apa ni ugan orang? Ya itu wedi ella kunu pemahaman kopi gan orang. Ya itu mukunat kamakne. Hei mana? Hah? Hei mana anit lalu ke nama hitena? Nah. Lalu ke nama hitena ugan? Ego lo teka misa ada no. Wah, very good. Hah, honda hitak tu. Hah? Eh situ ilo kau muda agak. Amma ini dati ni. Hah, mei pada satu hari dulu tu bukan orang ni. Pada balan orang ni. Balan orang ni kan ni. Usaha kan ni muda. Usaha itu kan. Hari. Mei biasa bila awi tewat tak mende tergi ham wat nikang ini kita mohon wakil dia tu dani. Situ bila koi wakil. Mukut dani ni? Met malta mukut muda dani ni? Kepudu mah berak ni. Ara monoru kaya gahana kita mukut dani wat dani. Mukut ni. Hitta dani ned, obeh hitta galad, he na, mana lagi tu obeh? Hitta kiyo ke lene? Ne. Ne, hitta kiyo an usaha kan net? Usaha. Kan no, ekar obeh daham pasai bil lekaru dewal kan ne pahum. Iya. Nah, wadah hita terin nanti. Kebih hita. Yang nih lah. Hari petuh yang nak hundai. Kebu. W ahinsa kan pan. Ahinsa. Kudu mah ahinsa ini. Atter mah ahinsa kita. Kita ini candi ini wah ini. Tika. Eh? Tika. Tika. Kahat itu gahan ni beri. Langit. Langit itu gahan. Satu dua minit orang dah langit itu gahan. Icheru mana? Icheru mana? Tikak satu dua minit orang. Langit anu orang itu muka dah nengi. Pau kiri. Ini oba gahan ni. Hah? Duka oba itu duka kita na hama. Oba langit orang itu temu hote. Oba itu muka dah hiten. Ayah nangi akka vela, eh mau nama obat apa kita hidup? Akka kita tu berkatih. Eh? Akka kita tu berkatih. Eh macam mana? Gahana kita cerah honda itu? Eh? Nee, tapi lasten ayah awang kai, mukadem ini, ikat awang kaya mati. Awang kaya vela utar dini ikat. Tapi macam mana? Sebab anak putih, jiwit itu kita tu kerja nombor gaya dah sakti. Tiba, Honda ini macam mana? Kerana ke Honda? Muka tu putar dah ni Honda. Karena apa? Haki yang mana itu dia tu kena yang tu lah. Lo game dah nak yang tu. Hmm, eh mah dah sakti no. Parajar apa tak game tu nol last ni dah nirmani kerana apa? Pulau. Hari, hari macam berdeh na. Jiwite paranomi pipen usaha kerana orang kohomu tak kerana ni apa? Mana tak kerana? Honda ada kerana, baterai tenggeling harus naik ring. Baterai tenggel ubat naik itu. Kohomu tak naik itu? Sama, saya bahagia kata tekar lapun baru, tetapi di mana baterai? Naya, nada, thapa honda tu ada kerana, itu ni naik ring usaha. Dengan ubat sama ni mula basta orang tu panti kiyen. Dengan. Palavi ni unah? Oh, ini saya palavi. Eh, gesture dewi ni ya? Oh. Ikan dekat tu,
විශේෂ වැඩසටහන් මොනවාද? මම කලින් දවල් හොඳට පාඩම් කරලා කාලක සටහනකට අනුව දවස වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ වැඩසටහන් දුන්නොත් ඔබ කරනවා? ඔව් සාමාන්‍ය. සාමාන්‍ය? අසාමාන්‍ය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑද? ඔව් ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොයි වගේ එකක්ද නිකන් හිතන්නේ? ගෙදර දොර ලස්සනට තියේ? ඔව්. ඔව් සාමාන්‍ය පිළිවෙල. මොනවද ගෙදර කරන්නේ? නිකම්ම ඉන්නවද? නෑ අම්මට තාත්තට උදව් වෙනවා. මොනවද උදව් කරන්නේ? අම්මට උයන්න උදව් කරනවා. තාත්තට වත් ගෙවත් එහෙම හදන්න උදව් කරනවා. නංගිට ඉස්කෝලේ යටි කරගන්න උදව් කරනවා. මගේ වැඩක් කරගන්න. හරි. විවිධ හැකියාවන් මොනවද ඔබට? මට කතික පුළුවන්. පොඩි කතාවක් කරන්න. කරපු එක. මම වැඩි හිටිය ගැන කරන්න. හා. කියන්න බෑ. වැඩි නැගිටලා කියන්නේ. ඔබට කැමති විදිහට අපි ට්‍රැක් ගත මෙහෙම මෙහෙම විය යුතුයි මෙහෙම මෙහෙම නැහැ. අපි දැන් මේ වැඩසටහන ඇතුළෙත් අපි ඔබට නිදහස්ව ඒ හැඟීම් සිතුවිලි අවදි කරලා ඔබේ අලුත් දෙයක් ලෝකයට බිහි කරන්න. නිර්මාණාත්මක දරුවෙක් තමයි අපිට ඕන ඔබතේ. අපි කොයි මොහොතකවත් උත්සාහ කරන්නේ මේක මෙහෙම වෙන්න ඕන මේක මෙසේ විය යුතුයි. ලෝකේ එහෙම එකක් නැහැ. ලෝකේ මෙසේ මෙහෙසේ විය යුතු නම් ලෝකේ අලුත් නිර්මාණ මෙහි වෙන්නේ නැහැ. නිර්මාණාත්මක දරුවයි අපිට ඕන. හයිත් ලංකාවේ අධ්‍යාපනයට වැරදිච්ච දේ එක. නමුත් අපි විශ්වාස කරන්නේ ඒක නෙමෙයි. අලුතෙන් ඔබට හිත වෙලා සිතුවිලිත් එක්ක ඔබ තමයි හැදෙන්නේ. තියන්න ඔබට දැනගන්න. පින් මදු පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු එක කුන් සඳින් දුරු වේලව ඝන අඳුරු නිකතවල සිනිලසට නම වේයදුරු මං ඒ සඳහන් කරපු කවියේ තේරුම තමයි කොච්චර දරුවන් බිහි වුණත් ගුණ නැන හොඳ දේවල් තියෙන කෙනා තමයි ලොව උතුම්. මොකද තරු ගොඩක් පෑවුවට ලෝකෙම එළියුන් නැතුණාට එක පුන් සඳකින් මුළු ලෝකෙම එළිය කරනවා. ඒ විදිහට අපි ජීවිතය ගොඩනගා ගන්නවා. සඳක් වෙන්න ඕන. ඔව්. සඳක් වීම අහසේ පායන්න. එහෙමද? හරි, හරි පැටියා, හරි. 9 වසරේ ඔබ පමණයි. 9ට මෙහෙම වුණේ මොකද? ගමේ නම් ළමයි අඩුයි. ඒ කියන්නේ තව එක ළමෙක් ඉන්නේ අද ඇවිල්ලා නැහැ. ගෑල් ළමෙක් ඉන්නේ ඇවිල්ලා නැහැ. ඇයි ඇවිල්න්නේ නැත්තේ? ඒක නම් දන්නේ නැහැ. දන්නේ නැහැ. ඇයි දහම් අධ්‍යාපනයට ඔබ එන්නේ එහෙනම්? ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියලා මොනවද නිකන් පාසල් අධ්‍යාපනය වගේද? සාර ධර්ම ගැන. ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ. අවුරුදු කීයක් විතර දහම් පාසල් ඇවිල්ලා තියෙනවද? එක වසරේ ඉඳන් 9 වසරට නම් ඇවිල්ලා. මේ වගේ අභියෝගයක් දුන්නොත් ඔබ ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැද්ද? දැන් අපි දීපු තරඟයත් එක්ක බලමුයි කියන්නේ මොකක්ද? කරමුයි කියන්නේ බැරියයි. කරමු. ඇයි එහෙම වෙලා තියෙන්නේ ළමයි? ලෝකයේ වෙන රටවල ළමයි බලමු කියන්නේ නැහැ කරමුයි කියලා නේ කියන්නේ. කරනකොටනේ මැණික් ගල වුණත් පුතේ ලස්සනට ඔබ දැම්මහමනේ මැණිකක් වෙන්නේ. ඔබේ නම? සහන් මදුවා. සහන් නැමැති මැණික ලස්සනට ඔබ දැම්මහමනේ ලෝකයටම ආලෝකමත් වෙන්නේ ලස්සන වෙන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? හරි. ඉතින් ඔබ උප ශිෂ්‍ය නායිකා ශ්‍රී ඥාන විමල දහම් පාසල උල්ලිඳුවාව. හරි. ඊට පස්සේ දැන් අපි මේ කොහොමද දැන් මේ 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 වැඩසටහන ගැන දැන් ඔබට හිතෙන දේ? හොඳ වැඩසටහනක් කියලා හිතනවා. දහම් පාසල් අධ්‍යාපනය ලැබෙන ළමයින්ට අපි වගේ ශිෂ්‍යාවන්ට හැනකට යන්න මග පාදනවා කියලා ඉතින් හිතන හොඳ වැඩසටහනක්. ඒ හොඳ කරන්න ඔබ ධෛර්යවන්තද ඒකට මූණ දෙන්න? මම හිතනවා එහෙම. මම ඒකට මං හොඳ ඇති කියලා මට හිතෙනවා. හොඳ ඇති. ඔබේ හොඳ වැඩි කරගත්තේ කොහොමද දහම් පාසලේ? එක වසරින් දැන් දහම් පාසල් ඇවිල්ලා ආපු හැම දවසකම
honda deyak mona hari hitata ara gatta kenek udaw ganne kunath eka kohomada karala api eken satutu wenne e wage punchi punchi de indala hama deema den 10 wasara wenakam hama daama e wage honda saar dharmayak guna dharmayak wedi karagena tama api daham pasal adhyapana labuwe itin oba haba api thoragane upashishana nayikawa hinda neme Sesi naikau bahu dene elir visiura. Naikatte itu wada naikatte bejci kita wada, ike atuling inna paushaatmu ke kena wedagatne. Anit kene itu dia kiyadi ila, tamon hari pariano nang mang hitanne ane atame naikya, mang ede hamotema kerana widi kiyadi nawa, mage tiyan addagi manette ike bedaga na. Eyalata yahamagata aragena hari pare yanna kiyadena ithin man hitanne eka thamai mage nayagatta lakshana oba e igena gatte kohomada dannunada danichcha deyakda oba igena gatta deyakda eka mata danichcha deyak man paasil shishya nayikawak widiyata inna ithin man hamotama man danna deyak kiyadila eyayawat yahamagata ganna thamai ithin man hamadema karanne me seetha sulang egata dawata enakota oba mona wage hangimak thiyena Mang hari asa itu ngei wage me parisere teka cinte gata garan na godak ma apida atir ma dan tiena lo ni kale teka parisere teka gaba senten kale adui e ka hinda ma me e wage wela wartu mang godak kama titi hari pati wae nanga hantai tata we cinte kau me kene dani ne kohong Amma kaya dari dana mana nih? Putar itu ready nih, eh? Ekan amma ke lo ke virya putar, eh? Tapi abba ready yang kami jawab tera, eh? Niat tama, amma tarah aja nih, eh? Emang ini tuh ready? Sisa naik ya mikir tuh orang kata tuh bukaran mana nih? Mukade kara itu denalak dime tu karno waga kiyema swarda ishta karana december wala api enakota gedarata waga kiyema ishta kala thiyena hari ehema karuma hari oba thamai avasanaya neha thawalama inna inna thawath inna oh pirimi lamai thamai inne inne oh Pirimi lamai meka agata ganna tika kaduwi ne. Aduwi. Ey mokade? Man hitanne eyala lajjawa baya ema. Tiyena. Apita ehema ekak naha. Nattemat. Nattemat naha. Tiyena tika. Namuth api kaanthawa widiyata gahanu widiyata eka mitata api jeevithaye jayak gahanawa. Man meka dakapu kaaranaya putte ilanga mohota ලංකාවේ මේ කාන්තාව තමයි නායකයෝ වෙන්නේ අපි පිරිමි වුණත් අපි ඒක දැනගන්න කාරණාව මොකද අද පිරිමි අය එන්නෙන්න පස්සට යන්නේ ඒක හරිනේ හරි ඔව් අපේ තරඟවලත් අපි දකින්න ලැබෙනවා ගත්ත ගමන් පෞරුෂාත්මය බිඳිපු මේ තාම පසුගාමි තත්වයක ඉන්නෝ පිරිමි සමාජය හැබැයි කාන්තා සමාජය ගොඩාරයක් ඉස්සරහට යන දරුවෝ ගොඩාරයක් ඉන්නවා අපි දකිනවා ඒත් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට මේක තියෙනවද එහෙම එක? කඩා බිඳගෙන යනවද මේ නිල්වලා ගඟ වගේ? නෑ නෑ. කොහොමද? අනුගාමිකයන් තමන් මම ආදර්ශයක් වෙන්න ගොඩක් කලාවට උත්සාහ කරනවා. ඒ වගේම මම ආසයි يعني මන් දිහා බලලා තව ළමෙක් හැදෙනවා නම්. ඒ වගේ ඉතින් ආදර්ශයක් වෙලා හොඳ තැනකට ළමයි ටිකක් يعني අනුගාමිකයන් එහෙම ගෙනහිල්ලා එයාලට ඊළඟට මේ කියන්නේ මේ බැජ් එක ප්‍රධාන ශිෂ්‍ය නායකකම කියන්නේ මොකද්ද? ඒ වගේ මේකත් ඒ කට්ටියට ඒ කියන්නේ පෙන්නලා ඒ කට්ටියට ආපහු එක දායාද කරන්න තමයි ගොඩක් වෙලාවට බලන්නේ. පරිත්‍යාගය. පරිත්‍යාග කරනවා.
ඔය තනතුරු කියන්නේ හරියට తాවකාලික අම්බලන් වගේ නේද? සාමාන්‍යයෙන් ඒ වගේ. ඈ? තනතුරු ලැබුණාම ඉදිමෙනවද? මම නම් ඉදිමෙන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් සමාජෙ ගොඩක් අය කියනවා තනතුරක් ලැබුණාම ගොඩක් අය කියන්නේ ඉදිමෙනවා. එහෙම වගේ ඒ වුණාට තනතුරු කියන එක ඇඟට ගන්න හොඳ නැහැ. තමන්ගේ ඇත්තම චරිතය පෙන්වගෙන හිටියන් ඇති. තනතුරු ඔබ කොතනද තියාගෙන තියෙන්නේ? හදවතේ තියාගෙන ඉන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් මම හැසිරෙන ඉතින් සාමාන්‍යයෙන් දහම් පාසල යන ළමයි වගේ තනතුර කියන්නේ අර ආදර්ශයක් වෙන්න බලන එක තමයි. ඉතින් මම තනතුරට අනුව ඒ කට්ටියට අර කියන්නේ හොඳ උපදේශක් දීලා තමයි අර කියන්නේ මම කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. කියන්නේ මගේ කියන්නේ ශිෂ්‍ය නායකකම කියන්නේ ඒකත් ඔළුවට ගන්න නැතුව ඒ කට්ටියට උදව්වක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ හිතන දේද ඔය කියන්නේ? ඔව්. හොඳ හිතුවිලි තියෙනනේ. කොහෙන්ද මේ වෙන්නේ? මම හිතන්නේ දෙමාපියන්ගේ. දෙමාපියන්ගේනේ. අර ගොංගල කඳ උඩින් මැදින් මතුවෙන දිය දහරාවක් වගේනේ. ඔව් ඈ. ඒක හරි ලස්සනයිනේ. ලස්සනයි. ඈ ගිහිල්ලා නැහනේ. තාම යන්න බැරි වුණා. හරි දුකයිනේ. දුකයි. අපි හිතනවා මෙතෙන්ට ආවට පස්සේ ගොංගල කඳ නැගගනම් හරි ලස්සනයි කියලා. ඒක හිතනවා ලස්සනයි තාම ඉතින් ගොඩක් දුක් වෙනවා. තාම ඉතින්ට යන්න බැරි වෙච්ච කියන. ඇයි එහෙම වෙලා තියෙන්නේ ගමේ මිනිසුන්ට? අනේ මන්ද මට හිතන්නේ ලෝකේ මිනිස්සු ඇවිල්ලා ඒකම. මිනිස්සු ඇවිල්ලා බලනවා. ඒ වුණාට අපිට මං හිතන්නේ කාලය ප්‍රමාණවත් නැහැ. කියන්නේ ළඟ තියෙන දේවත් බලන්නේ හරියට වෙලාව නැහැ, කාලය නැහැ. කියන ඔබ මේ පරිසරේ විඳින්නේ නැද්ද? විඳින්න හරි ආසයි. විඳින්නේ වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ. ඇත්තටම මගේ පාසල දෙනියායේ ගොඩක් වෙලාවට මම ඉන්නේ තින් දෙනියාය ආශ්‍රිතවනේ. පන්ති. ඒක නිසා සාමාන්‍යයෙන් පන්ති යනවා, ආයි ගෙදර එනවා. ඉතින් ඒක නිසා විඳින්න කාලයක් නැත. දහම් පාසලට ආවම තමයි ඉතින් ටිකක් කර විඳින්නේ. ඈ? ඔව්. මෙහේ ඉන්න කැමති ටියුෂන් එකට වඩා? ටියුෂන් එකට වඩා මෙහේ ඉන්න කැමති. කැමති. දැන් දුවන්නනේ හැදුවේ? නෑ. නෑ? නෑ. හරි. මගේ ටියුෂන් එකට? නෑ, අද ටියුෂන් තියෙනවා. ඒත් නමුත් මම යන්නේ නැහැ. යන්නේ නැහැ. ඇයි එහෙම හිතන්නේ? අද ඒ කියන්නේ අපේ දහම් පාසලේ කටින උත්සව අර කටින චීවර පූජාවක් ඒක පැවැත්වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අම්මයි තාත්තයි කිව්ව මට ඉන්නේ කියලා පන්ති යන්න පැගුවා. ඉතින් ඒක නිසා කැමැත්තෙන් ඉන්නවද? මොකද තමයි ඇත්ත පුතේ. ඇත්තටම මේ ටියුෂන් අධ්‍යාපනය ඇතුළේ ලංකාවේ ළමයින්ගේ මනස විකෘති කරලා තියෙන්නේ අර අපිට යහපත් දේවල්, හොඳ දේවල් දරුවන්ගේ හිත් තුළට ගෙන යන්නත් ලොකු බාධාවක් ඇති වෙලා තියෙන්නේ. විශේෂම දහම් පාසල පවත්වගෙන යන්න ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා මේ වගේ සාරධර්ම ගුණවත්කම, නැනවත්කම සහ කම්පණය සහිත දරුවෝන් හදන එක තමයි සමාජයට අත්‍යවශ්‍යම වැදගත් වෙන්නේ. නිකන් මූලධර්ම මත බිහි කරන දරුවෝ ඇත්තටම තීරුමක් නැහැ. ඉතින් අපි මේ අවස්ථාවේද මේ දරුවෝ තමුන්ගේ පෞරුෂය මත තමයි ඒක තීන්දු කරන්නේ. මේක සමාජයේ අවකාශයක් එක තාම හැදිලා නැහැ. ඉතින් එහෙනම් සුබම සුබ මේ දිනයක් වගේ මනාගතය. Thank you. ස්තුතියි. හොඳයි. මේ දහම් පාසල හොඳයි නේ? ඔව්. කොච්චර හොඳයිද? හොඳයි. ගොඩක් හොඳයි. ගිය දහම් පාසල වැඩිය හොඳයි? ඔව්. කවුද ඔහොම කොණ්ඩ කපන්නේ කිව්වේ? ජකුවේ. කොයි මොන කට් එකද? ෂේප් කට් එක. ෂේප් කට් එක. කොහෙන්ද හොයාගත්තේ ඔබ? කට් එක ඉක්මාත් ජකුවා. කැපුවා. මගමල බෙල්ල කැමලේ අයියෝද? ඉස්කෝලේ ප්‍රශ්නේ නෑ. ඉස්කෝලේ දැක්කද ඔක? ඔව්. හා. හොඳයි කිව්වා. අවුලන්නේ. අවුලන්නේ. දැන් වයස කීයද? 15යි. 15යි. කී වසරේ පුතේ? 10 වසරේ. 10 වසරේ. දැන් ආ පන්තියේ කී වෙලියද? මම හරියටම දන්නේ නෑ. කට්ටියගෙනාගේ නෑ, කට්ටියට කියලා දුනා. මගේ වෙණි හරියටම දන්නේ නෑ. ඔබ හිතන්නේ කොයි වගේ වෙණියයි? එක වෙන්න අදහසක් නැහැ. අමාරුද? ඔව්. ඇයි අමාරු? ටිකක් අමාරුයි. කවුද ඉන්නේ? එක දිනාගෙන ඉන්නේ කවුද? එක ඔය නිසාර. දුවේ. නිසාර පරද්දන්න බෑ. ටිකක් අමාරුයි. ඇයි? ඔබත් ඒ වයසේ, ඔබටත් ඒ හැමදේම තියෙනවා. ඇයි පරාද කරන්න නෙමෙයි. ජයග්‍රහණය කියන එක අත් දකින්න කැමති නැද්ද? කැමති. අනාගතේ පුතාට මොනවද තියෙන මේ අරමුණු?
ජීවිතෙත් එක්ක මේ අධ්‍යාපනෙත් එක්ක කොහොමද මේක කලමනාකරණය කරන්නේ දැන් මං කියන්නේ ඉරිදා දින එනකොට වාට මොකද වගේ හිතෙන්නේ සතුටු ඉස්කෝලේ යන සමුද එනකොට මොකද හිතෙන්නේ ඒ වැඩිම සතුට වෙන කොතනද ඉස්කෝලේ ඉස්කෝලේදී ඇයි ඒ ඇයි ඒ එහෙම වෙන්නේ ඉස්කෝලේ වැඩි සතුට වෙලා දහම් පාසලේ ටිකක් අවුල් වෙනවා අවුල් නැහැ දහම් පාසලේ අවුලන්නේ හා මේ වැඩේ දුන්නොත් මොකද වෙන්නේ ආට කරන කොයි වගේ කරන්නේ හොඳට කරන හිතන් ඉන්න හැටි ටිකක් මට කියන්නකෝ බෑ යන්නේ හොඳට කරන දින වැඩේ දෙන වැඩේ මොකද්ද මන් දෙනවයි කිව්ව වැඩේ අර දින පොත හදලා ඒ වගේ ඒවා හරි